Medicina. அம்மே அல்ல புகிட்டு ஹொரு பண்ணலா ஒரு தவள் பண்ணி நேனேன்ட்டு நேட்டு பண்ணின்னே ඒකනේ අම්මේ මහ දවල් පැනලා තියෙන්නේ දැන් මේ ආර්ථිකය යන විදියට රෑ දවල් බල බල හොරගම් කරලා බෑදන් හරිනම් අද කාලේ හොර කුකුණක් ජීවත් වෙන්න රෑට විතරක් හොරගම් කරලා මාදි බය 24 හොරගම් කරන්නේ එතකොට අපි දැන් ඉන්නේ ෆුල් ටයිම් හොරුද ඔව් ඔව් ෆුල් ටයිම් තමයි දැන් මොනවද මහ දවල් උස්සක් ගේන තියෙන හොරු වතුර ටැංකිය ගෙනහිල්ලා මොකක් කියන්නේ වතුර ටැංකිය අයියෝ අද අත්‍යරණි වතුර ටැංකියක් මේ මහ දවල් උස්සන් යනකම් ගෙදර මිනිස්සු කරවද කියන්නේ අයියෝ අංකල් ලස්සනට ගලාගෙන ආපු ඕපු තුපි අංකල් කාල දැම්ම මෙයාට තුදේ පාදර හොඳ සෙල්ලම රොයිටර්ස්ලා එක්ක ඇවිලා ඕපු තුප කතා කරන්න හරි ඉතින් අංකල්ගේ පුතානේ ලේ නෑ ලේ නෑ යා මගේ නෝනගේ පැත්තෙන් ඒක නෙවෙයි අපේ වතුර ටැංකියක් දැන් අවුරුද්දකට විතර සුද්ධ කළා නෑනේ. දවසක නිවාඩුවක් කියම දාලා ඒකත් කරලා දාන්න ඕන. නාරං, ඔයාද ගෙදර ඉන්නකෝ. ඕකට මොන හේකටද නිවාඩු දාන්නේ? කවුරු හරි දම්මල සුද්ධ කළා කුලියක් දුන්නා නම් ඉවරනේ. අපෝ. මොකටද පිටමිනිසුන්ට සල්ලි ගන්නේ? මේ මං ඉන්නේ. මම කරලා දානවානේ. අපරාදිනේ. අපෝ අංකල්. අංකල් මොකටද ওই වතුර ටැංකිය උඩ නැගගෙන වද වෙන්නේ? නාරං. ඔයාද වැට්ට යන්න එපා. ඔයාද ගෙදර ඉන්න. අපි මිනිස්සුෙක් දැම්ම ටැංකිය සුද්ධ කරමු. එතකොට ඔයාට අපිත් එක්කම ඉන්න පුළුවන් නේ. ආපෝ! මං නිකන් ගෙදර ඉඳලා තව වහගෙන මිනිස්සුන්ට සල්ලි දෙවන්න. පිස්සුද? පාඩු පාඩු යතින් පාඩු යම්මෝ කියා පාඩුද? මේ වගේ ලෝභයක් නම් මං ජීවිතේට දැකලා නැහැ. ඔයා නම් ලෝභයක් නෙමෙයි නාරං. කුණුම කුණු ලෝභේ. අංකල්. මොකෝ? ලෝභය කිව්වේ ගණන් අවුලක් නැහැ. කුණු ලෝභය කිව්ව එක තමයි ඉන්නේ ආවුල. දිලිනි මොකද මේ පැත්තේ? හැමදාම එකම විදියයි අනේ. එපා වෙනවා. අපිට නම් ඉතින් එහෙම නැහැ. උදේට අතක් හදාගත්ත ලෙඩෙක් ආවොත් දවල්ට කකුලක් හදාගත්ත ලෙඩෙක් එනවා. හැමදාම වෙනස්. ඒකනේ අනේ. මට නම් ෆෝන් කෝල් ආන්සර් කරලා මෙපා වෙලා තියෙන්නේ. හරි මේකාකාරී. ඒ වුණාට ඉතින් ඔයාට එක දවසකට හරි අපි කරන ජොබ් එක කරන්න ලැබුණොත් හිතේ ඔයා කරන ජොබ් එක කොයි තරම් හොඳද කියලා. අපිට ඉතින් ලැබෙන දේ සතුටු වෙන්න බෑනේ. දිලිනේ නාරම්පනාව ડોක්ටර් ආවෙ නැද්ද? ආවා. ඇයිව දැක්කේ නැද්ද? නෑ. කොයි විනෝදානේ? ડોක්ටර් ඇවිල්ලා දැන් ගොඩාක් වෙලා. එයා හරිම කලබලෙන් ආවේ. මං එයාට ගුඩ් මෝර්නින් කිව්වා. ඒත් එයා මට ගුඩ් මෝර්නින් කිව්වේ නෑ. එහෙනම් ඉතින් ෂුවර් එකටම මැඩම් උදේ යුද්ධ ප්‍රකාශ කරන්න ඇති. ડોક્ટર પાઉ ને દોને ડોક્ટર પાઉ ડોક્ટર ને મે પાઉ આપે મેડમ તમાઈ પાઉ મેડ કુછ રાત્રી ને ડોક્ટર ટ એ ઉના ટી ડોક્ટર હેમ વેલાન તાણી પાસે વટલે ઇને આપે મેડમ કુછ રી વસરવા મેડમ નપુર નિસા ને ડોક્ટર હેમ કરનવા એતે મેડમ મં ઉના ના દની મેડમ ટ કરને દે એય ઓય મોના કરંદ મમદ મમ દન્નો ડોક્ટર હોંદર મટ્ટુ કરન આપે મેડમ હોંદર રેડી චිම්පන්සියෝ මම කියන්නේ කාන්තා රත්න දෙක කියලා කිව්වේ නැන්දාමයි අපේ ගෙදර මායියයි. අයියෝ වදේ ඒකද? දැන් ડોක්ටර්ට එදින මොකද්ද කලේ කියන්න? උදේ කෑම දුන්නේ නැද්ද? පොඩ්ඩක් ඉන්නකෝ. මම පෙරේරායට කියලා ડોක්ටර් කෑම ගෙනත් දෙන්නම්. ඒ නෑ යකෝ. එහෙම කෑම ඉලව්වත් නෙමෙයි. එහෙන මොකද්ද? උන් දෙන්න කියනවා මම ලෝභයි. නිකම්ම නිකන් ලෝභයක් නෙමෙලු. මම අමුකුළු ලෝභයෙක්ලු. ආනේ ડોક્ટર එහෙම කිව්වද? ඉතින් ඇත්තනේ කතාව. කොහොමද යකෝ? මං කොහොමද ලොබෙක් කන්නේ? ડોક્ટર ලොබ නැද්ද? නෑ. ડોක්ටර් කෙනෙක් විදියක් තමයි ඉතින්. ඉතින් ડોක්ටර්, ඉතින් ඔකට මුණ දාට පටු කරන් වැඩක් නෑනේ. ડોක්ටර් ලොබ නැහැ කියලා පෙන්නන්න මෙඩල් වලට සුපිරි වැඩක් පෙන්වන්නකෝ. මේ මොකක්ද?
ඩොක්ටර් මැඩම්ව දෙන්න ෂොපින් පාරක් එක්කන් ගිහිල්ලා අත දිගේල වේදම් කරන්න ලෝභ නැතුව. අපෝ 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 අමෝ සලිබ්‍රා අමෝ බෑ 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 බෑ. එනැතින් ඩොක්ටර් ඇත්තම ලෝභේ තමයි අයියෝ. මේ තනිකට ඔබ කොහොමද මන් දන්නේ ගෑණී නැන්දම් අයියට ෂොපින් යන එකේ රස? ඒක හරියට කාලදුවක් වගේ ටී පාන්සයක වෙල්ලෙල්ලගෙන බිම්බෝම්බ දින පිටණියක් මැද්දෙන් ඇවිදගෙන යනවා වගේ වැඩක්. ආ ඩොක්ටර් මට ආව සුපිරි අදහසක්. ඒ මොකද්ද? ඩොක්ටර් කරන්න තියෙන්නේ මෙච්චරයි. ඩොක්ටර්ලා ගෙදෙට්ට හොරෙක් ගෙනල්ලා හොරාට හොත්තට සලකන්න. පුළුවන් නම් වටිනාකෙට බඩු මුට්ටෙක්කු දෙන්න. දෙල්ලට පේන්න. ඔබට මොලේ කොලොප්පන්ද? ඔබ කියන මට අහගෙන හොරෙක් ගිය අසල අඬගහන. ඌ රෙද්දස්සේ දාගෙන. ඌ කනෝ කනෝ කියලා කෑ ගහනකොට ගිය අසේ දින බඩු මුට්ටු ටිකත් උඩ දෙන්න කියලා. ඩොක්ටර්! ඇත්ත හොරෙක් නෙවෙයි ආයෝ බොරු හොරෙක්. මැඩෙල්ලට පේන්න. ජූඩි මොකද මේ? ඩොක්ටර් දු දෙන්දලම අප්සෙට් එකේ වගේ ආනේ. මට දිලිනිත් ඇවි කිව්වා. දිලි කිව්ව? දිලි මොනවද කිව්වේ? දිලිනි කිව්වා ඩොක්ටර් මට අද උදේ ගුඩ් මෝර්නින්ග් එක කිව්වේ නැන් කියලා. ගුඩ් මෝර්නින්ග් කිව්වේ නැන් කියලා? දිල්ලිට? ඩොක්ටර් මොකටද යාට ගුඩ් මෝර්නින්ග් කියන්නේ? මම මොකටද උනේ? අයියෝ මේ හැම එකම වැටලෙන්නේ යන්නේ පානේ. කවුද වැටලෙන්නේ යන්නේ? එයාලේ මාතෘක වැටලෙන්නේ නැද? මොකද මේ පරල ගත්තේ? ආ එලියටත් දෙනවා සද්දේ. ඩොක්ටර් දිල්ලි මොකද දුකින් ඉන්නේ? ඔය ගුඩ් මෝර්නින්ග් කිව්වේ නැහැ කියලා. දිල්ලි දුකින්? මම ගුඩ් මෝර්නින්ග් කිව්වේ නැහැ කියලා. අයියෝ ඉන්න මට අක්කලගෙන් කියලා එන්න. නෑ ජානියා වගේ දෙල්ලි පස්සෙන් එනවද? ජූඩි ඇයි අනේ හැම එකම අනිත් පැත්තට හිතන්නේ? ආ මොකද්ද මේ ඔයා උදේ පාන්දර ඇවිල්ලා කනේ තියපු ඕපේ එතකොට? ඉතින් ඩොක්ටර් මං කිව්වේ ඇත්තනේ. ඉතින් මෙයා එක දෙක කරගෙන. දැන් ඔයා මොකද්ද මෙයාට කියපු එක? ඒක අහලා මෙයා මොකද්ද කරගත්තේ දෙක? මං කිව්වේ දිලිනි කිව්වා ඩොක්ටර් අප්සෙට් එකේ ඉන්නේ කිව්වා කියලා. ඉතින් ඇත්තනේ මං අප්සෙට් එකේ තමයි හිටියේ. ඉතින් ඩොක්ටර් දිලිනි හැම කියන්න ඕනේ නැන්. ඩොක්ටර් ගැන බලන්න මං ඉන්නවනේ. මං හිතුවා ඩොක්ටර් දිල්නි ඩොක්ටර්ට ලයින් කියලා. අනේ අම්මේ මේ වෙලාවට තාම මට හිතෙන්නේ අර ඩොක්ටර් හැරියත් එක්ක එකහුවලා මොකක් හරි පරීක්ෂණයක් කරලා ගෑනුන්ගේ මොලේ වටන බේතක් හොයාගන්න. ඩොක්ටර් ඇයි තකහණියක්ම මෙහෙට ආවේ? තකොඩෙන් එකත් අමතක වෙනවා. අද මං හාෆ් ඩේ යන දවසනේ. දැන් ඒතර මං ගෙදර යනවා. අර උදේ වෝඩ් එකට දාපු ලෙඩාගෙන ඕගොල්ලෝ හැගහගෙන ඉන්න ඕන. මොකක් හරි වුණා වුණොත් මට කෝල් එකක් දෙන්නත් ඕන. අයියෝ ඩොක්ටර් අනවද? ඔව්. මම නයිට් ෂිෆ්ට් එකට එනවා. අනික අද මට තියෙනවා මගේ ආත්ම ගෞරවය බේරගන්න විශාල මෙහෙයුමක්. මෙහෙයුමක්? ඕ මේ මට කියන්නකෝ ඕගොල්ලොන්ට කවදාරි ඉදිරිය තියනවද මං මහා ලෝභය කියලා? අනේ නෑ ඩොක්ටර් මට නම් කවදාවත් හිතිලා නෑ. මං නම් පොඩ්ඩක් හිතිලා තියනවා ඩොක්ටර්. ජෝ ඉතින් අස්සන් කිව්වේ? අල්ලගන්නකො පස්සේ. පියුමි ඩොක්ටර්ට මොකද එකපාරටම ලෝභකමක් මතක් වුනේ? ඒවං හේ සුතං ඒකං සමයං භගවාසාවත්තියං යරති ජේතවනේ අනාථ පිණ්ඩිකස්ස ආරාමේ අතකෝ අඤ්ඤතරා දේවතා අභික්කන්තා රක්තියා. හරි කම්මැලිනේ. කම්මැලි නම් ඔලමෙත් ගිහලා මම්බගේ බණ පොතක් කියවන්නකෝ. අර මගේ කාමරේ තියෙන ඕතරම් බණ පොත්. අක්කෝ මට නම් බෑ බණ පොත් කියවන්න. එහෙනම් ඉතින් අර ආන්ටි ඉන්නේ පොඩ්ඩක් කතා කරගෙන ඉන්නකෝ. ආන්ටිත් නිදි. ආච්චි මට කතන්දරයක් කියලා දෙන්නකෝ. අනේ මන් දන්න කතන්දරයක් නෑලා මෙයෝ. ඇයි ආච්චි ස්කූල් යන කාලේ ටීචර්ස්ලා කියලා දීලා නැද්ද? අපෝ ඒ කාලේ කියලා දුන්නා. ආච්චි මොකද එහෙනම් කතන්දර දන්නේ නැත්තේ? ආච්චි ස්කූල් යන්නේ නැතුව හොරලිඩ අරගෙන ගෙදරට ලයිටියද? මේ කොල්ලා එක මට බන පොතක්වත් කියව ගන්න දෑනේ. එක කතන්දරයක් කියන්න ආච්චි. ඊට පස්සේ මන්න වද දෙන්නේ. හරි. මං කතන්දරයක් කියනවා. ඊට පස්සේ මං ප්‍රශ්න අහනවා. ඒවට හරියට උත්තර දෙන්න ඕනේ. හා. ඔන්න එක ගොවි පැලක් තිබුණාලු. අයියෝ ආච්චි. එකමත් එක රටක කියලා පටන් ගන්න ඕනේ. මට පේන්නේ ආච්චි ස්කූල් යන කාලේ හොරට ගෙදර ඉඳලා දිනනවා. හරි 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 එකමත් එක රටක ගොවිපලක් තිබුණලු. ඉතින් ඔය ගොවිපලේ හිටියලු ඌරු රංචුවා. ඔන්න ඉතින්
ඌරන්ට දැන් ඉඩමදි වෙලාලු තියෙන්නේ. මොකද උන් දවසින් දවස ලොකු වෙනවනේ. ඌර ලංජුයි කොච්චරක් හිටියද ආච්චි? හොඟ දෙනෙක් හිටියයි කියලා හිතාගන්නකෝ. ඔන්න ඔතන හිටියලු තඩි මහත ඌරේ. ඌ කොච්චර මහතද ආච්චි? මේ ළමයෝ හරස් ප්‍රශ්න අහන්න නැතෝ කියන කතන්දරය ගනිකෝ. හා හරි හරි. ඉතින් අර තඩි මහත ඌර හිතාගත්තලු මේ ප්‍රශ්නේ ගිහිල්ලා ගොවිපලේ අයිතිකාරයට කියන්න ඕනේ කියලා. ඌ ගිහිල්ලා ඉතින් ගොවිපලේ අයිතිකාරයට කිව්වලු. ඊට පස්සේ අයිතිකාරයා මොනවද කිව්වේ කියලා දන්නවද? මෙන්න තඩි ඌරේ සිංහල කතා කරන ඌ කියලා කියන්නේ ඇයි? ආපෝ මට නම් බෑ ඔයාලා මට කතන්දර කියන්න. ඔයාලා මට මේ කතන්දර කියන්නේ. විකාර මුකුමේ ආචර තරහා ගිහිල්ලා ඌර සිංහලෙන් නෙමෙයි දන්නේ කිව්වේ. මෙඩිසිනා හෙලෝ ડોક્ટર කෞෂි කෞෂාන් අයියෝ. ආ කෞ මොකද ડોક્ટર? ડોક્ટર මම ස්වීට් හොරේ කෝවාගත්තා. දන්නවද මිය ගාන්ට වැඩේ කරයි හොඳේ? ස්වීට් හොර හරියන්නේ නැහැ මිනිස්සුන්. ධර්ම හොරෙක් වෙනවා. බොරු හොරෙක් වුණත් පොඩ්ඩක් ඇත්ත පාටට ධර්ම පාටට පේන්නෙපෙ. බොරු කවද ස්වීට් උනේ? ස්වීට් කිව්වට ස්වීට් නෑවදේ. හොඳට හොර පාටට ඉන්නවා. එහෙනම් කමන්නේ බලාගෙන ගියා උඹට යමක්ම පුළුවන් නේ ඈ නැතුව නැතුව ડોક્ટર දන්නවද මං මෑනු හොයාගත්තේ කොහෙන්ද කියලා කලායතනෙකින් මිනිහා රංගපාන්න පිස්සුවෙන් ඉන්නේ මිනිහා ජීවත් වෙන්නේ ડોક્ટર ඒ වගේ චූටි චූටි දේවල් කරලා ડોક્ટર වැඩේට රුපියල් 2000ක් කියලා ඉල්ලුවා රුපියල් 2000ක් රුපියල් 2000 වැඩි නැද්ද මං වැඩි 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 හොඳටම වැඩි අපෝ වැඩි නෑ අයියෝ බලන් දීපමර මැඩම් කියන කතාව ඇත්ත තමයි හරි 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 මං සල්ලි දෙන්නම් උඩ රුපියල් 2000යිනේ දෙන්න 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 හැබැයි මේ වැඩේ තිතර තියෙන්න ඕනේ හරිද ડોક્ટર ડોક્ટર කූඹි කපලා තරඟවත් බය නැපා අනේ මේ මට ඔය මේ කූඹි කපුල ගැන තමයි සතභාග විශ්වාසයක් නැත්තේ හැබැයි පුතේ කවු මේක බහගන්නේ මේ පුරා මේ වැඩේ නෑවොත් එහෙම උඹ අස්වීමේ ලිපිය දෙන්න බලාගෙන ඉඳපන් එච්චරයි මං කියන්නේ හොරාන ගින්දර පාට වැඩේ දෙයි ડોક્ટર හැබැයි ડોક્ટર ලෝභ නැතුව හොරාට වටිනා කෙන බර්ඩි කන්නම් දෙන්න වෙයි මේ මම මේ ටික මට අහන්නේ ඒ බඩු ටික පස්සේ මර ඉල්ල ගන්න පුළුවන් වෙන්නේ නැහැ දැන් හෙන්න වටිනවා ඒකයි අයියෝ ડોક્ટર පුළුවන් පුළුවන් වාදේ හරි 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 එහෙනම් හොරාව එපංකෝ ඕකේ ડોક્ટર මම හොරයි වන්නම් ඕකේ ඕකේ ડોક્ટર බයි බබයි ස්වීට් හොරා ඕකේ දැන් ඔගලන් මාට කියන්න ડોક્ટર ආනෙම ආපසිට මෝඩකේ හිටියේ මැඩම් යාට ලෝභය කිව්ව හිතට අයියෝ අදේ බලන්න වීතින්නේ ડોક્ટર ඉතින් ලෝභ නෑනේ අනේ ඔයා කොහමද ડોક્ટર ගන්නන්නේ? චුට්ටක් ඉන්නනේ. ડોક્ટર මොකටද ඔබට ඔය තරම් අවුල් වෙන්නේ? අවුල් යන්නේ නැද්ද? මැඩම් ડોક્ટર බැලලා තියන්නේ ලෝභය කියලා විතරක් නෙමෙයි කුණු මුකුණු ලෝභය කියලා. Oh my god! කුණු ලෝභය හරි කැතයි නේද අනේ නාම. ડોક્ટર ඉතින් ඔබට ඔච්චරටම අවුල් ගියා නම් මොකටද වේලාසෙනින් ගෙදර ගියේ? වෙන්නට ඉතින් ડોક્ટર ප්‍රශ්නයක් වුණාම හොස්පිටල් එකේම ඉන්නේ. ડોક્ટર ගෙදර ගියේ අවුල ලිහන්න. අවුල ලිහන්න? මොකද අනේ කතාවේ තේරුම ડોક્ટર වේලාසනින් ගේදර යන එකේ එයා ලෝභෙක් නෙමෙයි කියලා පෙන්වන එකේ තේරුම මොකද්ද? ඕ ඒක ඇවිල්ලා ડોક્ટરගේ මගේ ප්ලෑන් එකක්. කෞෂි මොකද ඔයාලගේ ප්ලෑන් එක? ඒ වගේ එහෙම කියනවද වාදේ? මේකමල කෝලමක් උනානේ. පීසලේ පීසලේ කියන කියනවා. අතාරින්න වාදේ. කියන්න. කියන. කෑ ගන්න එපා හොඳේ. කියනවා. තනියමසි මම කිව්වා ડોક્ટર ඒක වරවානේ ඒ කියන්නේ හොර ටිකක් ගෙනල්ලා බොරුවට දාලා ඒගොල්ලෝ හොරකම් කරනවා බොරු 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 හොර ඇයවුද නේ ඒ වැඩේ තරකම නෑ නේද කෞෂි දැන් මේ කවුද බොරුවට හොර හොයන්නේ
පින කවදායිය මේ කවුසි තමයි එහෙනම් ඉතින් ඒ ගැන ආයෙ කතා කරන්න දෙයක් නෑ පිටි වැඩක් නෑ මෙඩිසිනා එයාද කලින්ම ගෙදර ආවද ඔව් අද මගේ නයිට් එකනේ කලින් ආව අපෝ වැඩ යනවා මම හිතුවා අංකල් ටැංකිය සුද්ධ කරන්න නිවාඩුවක් දාලා එනවා කියලා. පිස්සුද? මං ඒකට අතවත් තියන්නේ. මිනිහට කීයක් හරි ගෙවලා අපි වැඩේ කරනවා. මොකදනේ වටේට පාටම මේ උනේ. මට මොකුත් වෙලා නැහැ. මොකුත් වෙලා නැති මොකදනේ. දැන් ඔයාමනේ කිව්වේ ඕක කරන්න මිනිහෙක් ඕනේ නැහැ. ගාන වැඩි සල්ලි වැඩි යන ඔයා මේක කරන්නම් කියලා. මොකටදනේ ඔච්චර ලෝභ වෙන්නේ? ආ මේ දන්නේ පුතා. අපි මිනිහෙක් දැම්මල වැඩේ කරමු. අංකල්ට මොනාලාද මන්ද මේ නාරන් ඔයාට උනද මට ඇති උනක් නෑනේ මං කල්පනා කරලා 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 හිතාගත්ත අපව කවදාවත් ලෝභ වෙන්නේ නෑ කියලා ඔව් කොටින්ම ගෙදරට හොරෙක් පැන්නා වටන කියන බඩමුට්ටු ටිකක් උගේ අතර දීලා තමයි මම උඹිටත් කරන්නේ ලෝභ වෙන්නේ මේ මෙන්න ආදි නේද ගෑවන්නේ අම්මා हिंद ඉතින් මොකද වෙන්නේ? හොරාට මොනවාරි හොරකම් කරගෙන යන්න ඉඩ දෙන්න. ඔයාට පිස්සුදනේ. මේ හොරෙක් නේ අංකල්. ඉතින් හොරෙක් උනාට මොකද? අහිංසක මිනිස්සෙක් නේ. මේ බලන්න මේ රවුලත් වෙන්න. අනේ සර් දුර්වාත් වෙනවා මට යන්න දෙන්න සර්. අහිංසක හොරෙක් සර්. එහෙම කොහොමද? පොඩක් කොහොමින්ද? අම්මේ මේ හොරාට අපි රත්තරන් බඩු වෙන තියෙන දේ පෙන්නන්න හොරකම් කරන්න. හොඳට ඒක ඒ උඩ පිස්සුවදී කරනවද? අම්මෝ අම්මේ අම්මේ. අම්මේ ඔබ ලොබ වෙන්නේ හොඳ නෑ. අපි මේ හොරාට උදව් කරන්න ඕනේ. මේ ඔයා ඩග්ගල ගිහිල්ලා තේක හදන් එන්න. පිටිහෙන්දි තුනක් දාලා හදන්න. දැන් පිටි තරි ගන්න. යන්න යන්න ඩග්ගල ඩග්ගල ඩග්ගල. නෑ 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 සර්. මට යන්න දෙන්න සර්. මට මොකුත් එපා. ආයෙසක හොරෙක් සර්. ආ හරි. ඔයාට මොකුත් එපා. මොකුත්ම එපා නා. මෙන්න මේ කාඩ් එක තියාගන්න. මේකෙන් ඔයාට ඕන කරලා අඩුපාඩු ඔක්කොම ගන්න සුපර් මාකට් එකේ. නාරම් මර මොකද්ද මේ වෙලා තියෙන්නේ? මොකුත් වෙලා නෑ. හරි සර්. ගිහිල්ලා ගිහිල්ලා. Thank you sir. යන්න සර්. බොහොම ස්තුතියි මෙහෙට ආවට. මොන පිසුද? ඌ මේ දැන් ආවේ? මේ දැන් ගියේ. පිසුද ડોක්ටර්? මිනිහා කියනවාද එන්නම බැහැල්ලෝ. අද මිනිහාගේ ලග්න 80යි කියලා ගේන් එල්ඩ බහින්න හැල්ලෝ. එතකොට ආවේ ඇත්ත කරාද? මෙඩිසිනා